සීක්‍රේම් පැතිරෙනවා. දවසකට 90ක් 100කට වැඩි ප්‍රමාණයක් මිය යනවා. මේ සංඛ්‍යා ලේඛන ගැන ප්‍රශ්න තියෙනවා. පාර්ලිමේන්තු උපදේශකාරක සභාව මේ ගැන වාර්තා කරන්න ඕනේ. ඒ සමහර කියනවා ඉන්දියාවට වඩා දරුණු තත්ත්වයක් ලංකාවේ ඇති වෙන්න පුළුවන් කියලා. එන්නත ලබා දීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ නොකර වෙනම හමුදාවට කරන්න. මේක පිළිගන්න බැරි තත්ත්වයක්. ඒක අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒ වගේම එන්නක දෙන්න ඕනේ අවුරුදු 12න් වැඩි සීරු දෙනාට. දැනට දෙන්නේ 30ට වැඩි සීරු දෙනාට. ඉතුරු අයට කොහොමද එන්නක ලබා ගන්න කියලා අපිට කියන්න ඕනේ. මොකද දැනට එන්නක ඉගේකුත් ලෝකෙ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔක්සිජන් වමනාක තවත් උපකරණ ගණනාව. එදා කිව්ව ගොඩනැගිලි ඒ වගේම හැඳන් සපයනවා කියලා. අද ගොඩනැගිලිත් නෑ. හැඳන්ුත් නෑ. ශනිකව තාවකාලික ගොඩනැගිලි ඉදි කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. ඒ ගැන කිසිම ක්‍රියාවක් කරන්නේ නැහැ. අද කොවිඩ් පිළිබඳ රෙගුලාසි ගණනාවක් ආණ්ඩුවෙන් දැනුම් දීලා තියෙනවා. නමුත් එකක්වත් වළංගු නැහැ. 1896 පනතෙන් මේවා පාලනය කරන්න බැරි වෙනවා. ඒ කාලේ කොවිඩ් තිබුණේ නැහැ. ඒ වගේම වෛද්‍ය වරුන් විශේෂයෙන්ම කියන්නේ එකට ගත යුතු පියවර. වෛද්‍ය හා සෞඛ්‍ය ශේෂ්ත්‍රය නිසා තමයි අද අපි බේරෙලා ඉන්නේ. ඒ අයට රවුම්කම් දෙන්නේ නැහැ. දැන් සෞඛ්‍ය ශේෂ්ත්‍රය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙනවා. අසරණ වෙලා තියෙනවා. මේ පිළිබඳ තාම අපිට නියම වැඩසටහනක් ඉදිරිපත් කළා නැහැ. වෛද්‍යවරුන් ලොක්ඩවුන් එකක් ඉල්ලලා තිබෙනවා. ආණ්ඩුව ඒක ප්‍රතික්ෂේප කළා තියෙනවා. එහෙනම් ඒකට හේතුව කුමක්ද කියලා අනුගාමී රටට දන්වන්න. මොකද මේකේ වගකීම බාර දීලා තියෙන මේ කාර්යකාරක බලකායට. ඒ බලකායට මේ වැඩ කටයුතු කරන්න ශක්තියක් නැහැ. මේ කොමිටියට මේ පිළිබඳ එතෙක් සාර්ථක ක්‍රියාමාර්ග අරගෙන නැහැ. දැනට අපි දකින්නේ මාධ්‍ය සංදර්ශනයක් පමණයි. මේ ඇති වෙලා තියෙන මරණ දිහා බැලුවාම 2020 අප්‍රේල් මාසයේ ඉඳන් අවස්ථාව තිබුණා මේක පාලනය කරන්න. ඒක සිදු වුණේ නැහැ. එහෙනම් මේ කොමිටිය අද මේ මරණ වලට විශේෂයෙන්ම වග කියන්න වුවමනා. මේ පමණක් නෙමෙයි. WHO ආයතනයේ යටතේ විශේෂඥයන්ගේ වෙනම කොමිටියක් තියෙනවා. අද එහෙම කොමිටියක් ලංකාවේ විතරයි නැත්නම් අනික හැම රටකම එහෙම කොමිටියක් තියෙනවා. ඉතින් වහාම වෛද්‍ය විශේෂඥයන් එකතු කරගෙන මේ කොමිටිය රජය ඇති කරන්න තිබෙනවා. ඒ වගේම අද මේ කොමිටිය ක්‍රියා කරන්න නීතියෙන් බලතල නැහැ. නීතියෙන් පිට වැඩ කරන්නේ. ව්‍යවස්ථාවට ආණ්ඩුව ගෙනියන බලතල තියෙන කැබිනට් මණ්ඩලය. ඒ බලතල ආපහු මේ කොමිටියට දෙන්න බෑ. ඊට අමතරව නීතියෙන් ආපදා කළමනාකාර මණ්ඩල ඇති කරලා තියෙනවා. විපක්ෂ නායකතුමත් එතනින්. ඒක ක්‍රියාත්මක කරන්න. මේ දෙක මාර්ගයෙන් තමයි අපි විශේෂයෙන්ම එක පොඩේ ඉන්න සැලසුම් වහාම හදන්න තියෙන්නේ. එකට කල් ගන්න බෑ. කල් ගන්න ඇති මේ ක්‍රමය සාර්ථක වෙන්නේ නැහැ. මේ නිසා විශේෂයෙන්ම මේ කොමිටිය විසිරා හරියට නීතියෙන් ඇති මේ මණ්ඩල මාර්ගයෙන් අපි ක්‍රියා කරමු. නැත්තම් ලංකාව 21වෙනි ශතවර්ෂයේ ඔබ දැක්ක මිත්‍රවරුනි මේ ප්‍රකාශයේ කොයි අම්ම තැනකවත් හමුදාපති සවින්ද්‍ර සිල්වා මැතිවාවත් හමුදාවවත් හමුදාවේ එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳවත් කිසිදු අප්‍රසාදය පළ කිරීමක්වත් හෙලා දැකීමක්වත් විවේචනය කිරීමක්වත් සිදු කරේ නැහැ. එතුමා බොහොම පැහැදිලිව කියන්නේ මෙතන නීත්‍යානුකූල බලය නැහැ නිසා නීත්‍යානුකූල තත්ත්වය මේක හදන්නට ඕන කියලා. නීත්‍යානුකූල තත්ත්වය සකස් නොකරනවා නම් ඒ තුළ බරපතල තත්ත්වයක් මෙඹකට මුණ දෙන්න වෙන්නේ යම් විදිහකින් යම් කෙනෙක් මේ සම්බන්ධව ඔහුට යම් කෙනෙකුට වෙච්ච අගතියක් පිළිබඳව සටන් කරොත් එම නීති ඉදිරියේ අවි ආයුධ අරගෙන සටන් කරොත් නෙමෙයි අධිකරණයට ගිහිල්ලා නීති ඉදිරියේදී සටන් කරොත් එම අන්න එදාට මේ ප්‍රශ්නෙට මුණ දෙන්නට මම එක උදාහරණයක් කියන්නම්. අපේ රටේ නව නීති වාර්තාවක් තියෙනවා ඓතිහාසික නඩුතු ඉන්දුවක්.
මරමුදලි එදිරිව දයනන්ද ලියනගේ නඩුව. මේ නඩුවේදී මරමුදලි කියන තනත්තාව අධිකරණයට ඉදිරිපත් වෙන්න දැනුවත් කරන්න කියලා ඉල්ලලා අධිකරණයෙන් නොටිසියක් එවුවා පොලිසිය ස්ථානාධිපතිවරයාට. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණේ. පොලිස් ස්ථානාධිපතිතුමාට මේක වටහා ගන්න බැරුව ගිහිල්ලා පොලිස් ස්ථානාධිපතිතුමා නියෝගයක් දුන්නා දයනන්දගේ ලියනගේ කියන රාළහමිට මේ මරමුදලිව අතනංගුට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. දයනන්ද නිල්දාරියා මේ මරමුදලිව අතනංගුට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරා. එතකොට අධිකරණයෙන් දීලා තියෙන නියෝගය අධිකරණයට පැමිණෙන්න දැනුම් දෙන්න කියලා. හාත්පසින්ම ක්‍රියාව වැරදි ක්‍රියාවල කරේ අර මරමුදලිගේ මූලික අයිති වාසියන් උල්ලංඝනය කිරීමක් කරේ. ඔහු එම ක්‍රියාවලියෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩුවක් පැවරුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවේදී මේ දයනන්ද ලියනගේ සහ පොලිසිය කරපු ක්‍රියාවලිය වැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා. එතෙන් දයනන්ද ලියනගේ දුන්න ප්‍රකාශය තමයි අධිකරණයට මගේ උසස් නිලධාරියා විසින් දුන්න නියෝගය මම ක්‍රියාත්මක කරලා තියෙන නිසා මම වරදක් කරලා නැහැ කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා එම ක්‍රියාවලින් සිදු කරනකොට තම මනසින් දැන ක්‍රියා කළ යුතුය. එසේ සඳහන් වලද තම මනසින් දැන තහවුරු කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කරන්න කියලා තියෙන්නේ. එහෙමනම් මේක නීත්‍යානුකූලභාවය පිළිබඳව තර්කයේ එන්නේ අන්නේදා. අන්නේ එදාට මේ ඇති කරලා තියෙන බලකායට තියෙන බලය නැති බව අධිකරණයේදී ඔප්පු වෙවි. එන අනාගතයේදී ප්‍රශ්නයක් ඒ කවුරු හරි කෙනෙක් ෆයිට් එකට ගියොත් අන්නේ ඒක නිසා තමයි රනිල් වික්‍රමසිංහ අපේ හිටපු අග්‍රාමාත්‍යවරයා කියන්නේ මේක නීත්‍යානුකූල පසුබිම හදන්න නීත්‍යානුකූල වැඩ කරන්න කියලා. එන්නත් ගහන්න එපා කියලාත් නැ ආමික විසිරවන්න කියලාත් නැ මේක විවිධ විචන දැන් ඊයේ පෙරේද දවස් ටිකේ මම මාධ්‍ය තුල එක එක නම විචනය කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආමික විචනය කරා සවෙන්ද්‍ර සිල්ව මහත්තයා විචනය කරා කියලා මගේ මිත්‍රෙක් සවෙන්ද්‍ර සිල්ව මහත්තයා අපිට මොකද්ද රනිල් වික්‍රමසිංහ මහත්තයාට සවෙන්ද්‍ර සිල්ව මහත්තයා විචනය කිරීමෙන් ඇති වෙන ප්‍රතිඵලය ඔහු දේශපාලඥයෙක්ද නැහැනේ අපි ඉන්නේ දේශපාලන ක්‍රියාවලියේ නමුත් මේ රට රැවෙන අගතිය මේ ක්‍රියාවලියෙන් ඉදිරියේදී ඇතිවෙ හැකි තත්ත්වයන් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහත්තයා දැක්කා. ඒ වගේම තමයි පෙන්වලා දුන්නේ 1897 අංක 3.50 මේකට බලතල නැහැ කියලා. දැන් අද මව්බිම් පත්තරෙන් මේ සඳහන් කරන්නේ මේ රජයේ ප්‍රකාශයේ. එතකොට මේ කියන්නේ මොකද්ද? ඒ බලතල නැති නිසා බලතල තියෙන පනත හදිසියෙම පාර්ලිමේන්තුවට ගේනවා කියලා. එහෙනම් මෙතෙක් දවසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපු විවේචනය කර පහර දුන්න දිගින් දිගටම එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයාද වැරද්ද කරලා තියෙන්නේ? ඔව් කියලා තියෙන බොරුවක්ද ඇත්තක්ද කියන එක අද තමුන් නාසලට බොහොම පැහැදිලිව පසක් වෙනවා. Breaking Dr. Okay.